සුබ දවසක් කියලා අදත් මගේ මෙනුල දිනස් YouTube channel එකට ඔයාලා ළඟ පිළිගන්නවා. ඉතින් අපි අද වීඩියෝ එකකින් කතා කරන්නේ කොහොමද කිසිම app එකක් භාවිතා කරන්නේ නැතුව ඔයගොල්ලෝ Microsoft PowerPoint එක භාවිතා කරලා game එකක් හදාගන්න කියලා. මම කලින් හැම වීඩියෝ එකෙම කරේ scratch ගැන. ඒකට මම මේ වීඩියෝ එක හිතුවා කොහොමද scratch වගේ app එකක් නැතුව ඉතා පහසුවෙන් game එකක් හදාගන්න හැටි කියලා දෙන්න. මම මුලින්ම මතක් කරන්න ඕන ඔයගොල්ලෝ තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, අලුත් එක share කරන්න කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. මුලින්ම ඔයගොල්ලන්ට new PowerPoint එකක් PowerPoint presentation එක open කරගන්න. ඔය නැත්නම් වෙන එකක් දාන්න පුළුවන්. මම එකට නම දාලා ජීවා කියලා දාගන්න. එක ඕපන් වෙනවා දැන්. ආතල් ලොක් කරලා හදාගන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන් දැන් මේ ගේම් එක හදනකොට මූලිකවම ඕන වෙන්නේ දැන් ඔයගොල්ලෝ ගේම් එක දින්නට පස්සේ you win you lost කියලා වැටෙන්න ඕන. you පර දින්නොත් you win පරාදුනොත් you lost. තව ගේම් එක හදන ස්ලයිඩ් එකකුයි තව මේන් මෙනු කියන ස්ලයිඩ් එකකුයි තව ඔයගලන්ට ඕන නම් ගේම් එකේ පිච්චර් එකක් දාන්න තව ස්ලයිඩ් එකක් ඇඩ් කරගන්න පුළුවන්. එතකොට මේ අපේ මේ අද මම කතා කරන ගේම් එකේ ස්ලයිඩ් හතරකින් හෝ පහකින් තමයි කරන්න යන්නේ. ස්ලයිඩ් හතරක් හෝ පහක් තමයි ඔයගලන්ට මේ ගේම් එක හදන්න යන්නේ. මුලින්ම එහෙනම් අපි you win you lose කියන ස්ලයිඩ් එක හදාගමු. මුලින්ම මේකේ මම කලා එක දුපාට සිලෙක්ට් කරලා මෙතනින් 130ට වගේ දාගෙන ලොක් කරගන්නවා. මේ කදාගෙන රයිට් වස්ස මම මේ ස්ලයිඩ් එක ඕපන් කරගන්න වෙන විදිහටම ඊට වෙන මෙතනත් කලර් එක කාපල් තෝරගෙන අදනත් 130ම තෝරගන්නවා මම මෙතන. ඔබද කලින් එක ටර්මිනේට් එකින් ද ඩ්‍රෝන සයිස් එක තෝරගන්න පුළුවන්. ඊට සබ් මෙතන දාන්න ඕන යූ බි ඒකත් හරි. දැන් අපේ පළවෙනිටම ඕන you win you lost කියන ස්ලයිඩ් එක හදාගෙන ඉවරයි. ඊළඟට අපිට කරන්න තියෙන්නේ තව new slide එකක් open කරගන්න ඕන. ඒක තමයි අපේ main menu එක. මේම කරන්න ඕගොල්ලෝ නමක් දාන්න පුළුවන්. මම දානවා mini apps කියලා. mini game කියලා දානවා. with ඕන එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඕන නම් ඔයගලන්ට පිච්චර් එකක් දාන්න පුළුවන්. මම දැන් මේක දාන්න යන්නේ. ඊළඟට ඔයගලන්ට මම ඊළඟට තියෙන්නේ ඔයගලන්ගේ ගේම් එක හදාගන්න ගේම් එක හදාගන්න ඔයගලන්ට හදාගන්න බ්ලැන්ක් ස්ලයිඩ් එක ඕන. නැත්නම් මේ වගේ ස්ලයිඩ් ගන්න පුළුවන්. එනකොට ඔයගලන්ට බ්ලැන්ක් ස්ලයිඩ් එකක් ගන්න එක වඩා ලේසි. බ්ලැන්ක් ස්ලයිඩ් එකක් අරතර ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන ඉන්සර්ට් කියන එකේ තියෙනවා ෂේප්ස් කියලා එකක්. මෙන්න මේ තියෙන ෂේප්ස් කියන එක තමයි අපිට ඕන වෙන්නේ. ෂේප්ස් කියන එකේ තියෙනවා ෂේප්ස්. මෙන්න මේ ෂේප් එක තමයි අපිට ඕන වෙන්නේ. මේ වෙලෙට ෂේප් එක සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට අපි දැන් හදන ගේම් එකට ෆ්‍රේම් එකක් නැත්තම් අවුට්ලයින් එකක් ෆ්‍රේම් එකක් ඕන වෙනවා වටේට. මෙන්න මේ විදිහට මේක පොඩ්ඩක් තව ලොක් කරගෙන දැන් ඔයගොල්ලෝ ඊළඟට කරන්න ඕන මේක සිලෙක්ට් කරලා මේක මෙහෙම සිලෙක්ට් කරලා තියෙනකොට මෙහෙම තියෙනකොට ඕගලන්ට මොනවත් මේක කරන්න බෑ. මේක සිලෙක්ට් කරගන්න අනිවාර්යෙන්ම. දැන් මෙන්න මෙතන ඇක්ෂන් කියන එකට යන්න. ඒක තියෙනවා මවුස් ක්ලික් තියෙනවා මවුස් ඕවර් තියෙනවා. ඒ දෙකෙන් ඔයගොල්ලෝ මවුස් ඕවර් කියන එක තෝර ගන්න ඕන. ඒක මෙන්න මෙතන හයිපර් ලින්ක් ටු කියන එකට ටික් එකක් දාන්න. ඊට පස්සේ ඒකේ ඔම යටට ගියාම මෙතන තියෙනවා ස්ලයිඩ් කියලා එකක්. ඒකේ ස්ලයිඩ් එක ඒක වැදු ගෑවුනොත් you lost කියන එකට යන්න ඕන තමයි අපි හදන්නේ. ඒක you lost කියන එක සිලෙක්ට් කරලා ඕකේ කරා. you lost කියන එක තමයි යන්නේ. ඒක අපි ඕකේ කරමු. දැන් මේ ගිහිල් ගෑවුනොත් you lost කියන එකට ගියා. අපි ඒක ගිහිල්ලා චෙක් කරලා බලමු. you lost කියන එකට ගියා. ස්ලයිඩ් ස්ලෝ එක අපි එන් කරමු. ඊට දැන් මේ විදිහම තව හතරක් පහක් මේක වටේට ෆ්‍රේම් එක හදා ගන්න ඕන ඔයගොල්ලෝ. ඔන්න දැන් මෙතන මම හදාගත්ත ෆ්‍රේම් එක
ඊළඟට ඔයගොල්ලෝ දැන් තියෙන ගේම් එක කතා කරන එකටත් ඔයගොල්ලෝ ෂේප්ස් කියන රීහිල්ල අර කලින් මේ සිලෙක්ට් කරගත්තු මේ කොටුවම ගන්න. ඊට පස්සේ අපි ඒකත් මේ විදියට ලොක් කරලා ගන්නවා. ඔයගොල්ලෝ කැමති ගානකට ගන්න පුළුවන්. පළවෙනි තැන මෙන්න මේ වගේ ඉඩක් ඔගුල් පළවෙනි තැනට අනිත් තැන් වලට වඩා ඉඩ වැඩිපුර තියන්න. මේකට කළු පාට මේකට මම නිල් පාටම තියෙනවා. මම මේක මේ හරියට විතර උස් කර ගන්නවා. තව උඩට මාරු වෙන්න ඕන, ලේසි වෙන්න ඕන ඕල. තව යටට කරගන්න පුළුවන්. ගාන්ට විතර තියාගත්ත පස්සේ ඇති. ඊට පස්සේ මේකෙත් අර ඉන්සයිඩ් වලට ගිහිල්ලා ඇක්ෂන් ගිහිල්ලා හයිපර්ලින්ක් මවුස් ඕවර් වලට යන්න. හයිපර්ලින්ක් ටු ස්ලයිඩ් එත් යූ ලොස්ට් කියන එක දීලා ඕකේ කරා. මම දැන් එකත් ඕකේ කරා. මේක වැදගත් එක යනවා. දැන් මේකත් ඕගොල්ලෝ කොපි කරගෙන ඔන්න ඔය විදිහට දාලා හදා ගන්න ඕගොල්ලන්ගේ ගේම් එක. ඔයගොල්ලන්ගේ හිත දෙන ගානට හදා ගන්න සයිස් එක. ඔයගොල්ලෝ මේ මවුස් කර්සර් එකට යන්න ඉඩ ඇති වෙන තියෙන හදා ගන්න. ලොකු කරන්නත් එපා. මම මේ ගානට හදා ගන්න ගේම් එක ලේසි වෙන්න. ඔන්න දැන් මගේ ගේම් එකට ඕන ටික හදාගෙන ඉවරයි. ඊළඟට ඔයගොල්ලන් දැන් මෙහෙම මෙහෙම මෙහෙ විදියට තමයි යන්න ඕන. යන්න ඕන ඔයගොල්ලන්ගේ කර්සර් එක ඔහොම යනවා. ඔහොම යනෝ ඔහොම යනෝ ඔහොම යනෝ. ඒ විදියට ඔගොල්ල යන්න ඕන. මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන් යන්න ඕන කර්සර් එක. ඊට පස්සේ මේ වැදුනොත් you lost in side data නැත වෙයි. දැන් අපි හදලා තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ල මෙන්න මෙතෙන් ඩාම දිනන්න. අපි මෙතෙන් ඩාම ඔයගොල්ල you win කියන slide එකට යන්න තමයි දැන් අපි ඉදිරියට හදන්නේ. ඒකට අපි මෙතෙන්ට තරුවක් දා ගන්න ඕන. ගෙන තරුවක් හරි ඔයගොල්ල දිනන්න මොකක් හරි මාක් කරික කදා ගන්න. මම මේක තරුවක් දා ගන්නවා. ඔයගොල්ලන්ට තරුවක් දාගත්තොත් ලේසි. තරුවක් තියෙනවා මෙන්න මෙතන ඉන්සර්ට් වල ෂේප්ස් වලම තියෙන තරුව. මගින් තරුව තරුව සිලෙක් කරගෙන එක අඳ ගන්න ඕන තේ. ටිය ලොක් කරලා අඳ ගන්නවා. ඔලන්ට ඔලන් කැමස්ටර් එක අඳ ගන්න පුළුවන්. දැස මේක මන් ෆිල් කල එක පොඩ්ඩක් වෙනස් කරගන්න කහ පාටට. ඔෆ්ලයින් එකත් මන් කහ පාටට වෙනස් කරගන්නවා. තීම් කලර් අවුට්ලයින් මේක හරි. ඊට පස්සේ මම මේක ටෙස්ට් එක ටෙක්ස්ට් එකක් දෙනවා. එඩිට් ටෙක්ස්ට් ගිහිල්ලා පේන්නේ නැහැ. ගමන් එහෙම ඒ කවුලන්නේ. ඔයගොල්ලන්ට ඔන්න ෆිල් කලර් එක අවුට්ලයින් එක ඔන්න නෑ. මම පහපාට දීලා ලයින් එක බ්ලැක් දෙනවා. එතකොට හොඳයි. පස්සේ ෆොන්ට් කලර් එක බ්ලැක් දෙනවා. දැන් මෙතන කියලා ටෙක්ස්ට් එකක් ගන්න පුළුවන් බලමු. හරි. ඒක ලොක් කරගෙන අපිට ඉඩ හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ දෙක එක පීඩියට ගන්න ඕන හින්දා ෆෝම් වල අකුරු ගන්න තව පොඩි කර ගන්නවා. නගන්ට මෙතෙන්ට ආවොත් අපි දිනන් හදනවා. දැන් ඔක සිලෙක්ට් කළා. අර කලින් වගේම ඉන්සර්ට් කියන එකට ගිහිල්ලා ඒකේ තියෙනවා මෙතන ඇක්ෂන් කියලා. ඒකේ මවුස් ඕවර් කියන එකට හරි මවුස් ක්ලික් මවුස් ඕවර් කියන එකට ගිහිල්ලා හයිපර්ලින්ක් ටු සිලෙක්ට් කළා. මෙතන ස්ලයිඩ් සිලෙක්ට් කළා. යූ වින් කියන ස්ලයිඩ් එක දෙන්න.
යෝවින් කියන් සයිඩ් එක දීලා ඒක ඕකේ කරන්න. ඊට පස්සේ මෙතනිනුත් ඕකේ දෙන්න. ඊළඟට ඔගොල්ලෝ කරන්න ඕන මේක චෙක් කරලා බලන්න. අපි බලමු. බාදකෙක් හැප්පුණාම බලමු ලිව් ලොස්ට් කියලා වැටෙනවා. බාලක වල හැප්පෙන්න තුරු ගිල්ල බලමු. යුවින් කැරට් නම් අපි දැන් ඔන්න අපි පටන් ගනිද්දි ඔඩ මවුස් එක මේ හරිය තිබිලා මෙතනින් ක්ලික් කරා නම් එතකොට එතනින් තමයි මම මේ පටන් ගත්තට පස්සේ මේක මෙතෙන්ට තමයි මවුස් එක ගන්නේ. අපිට ඕනේ පටන් ගන්නකොටම පටන් ගන්න ඕනේ මෙතනින්. ඉතින් මෙතෙන්ට එන්න තමයි අපි දැන් හදන්න ඕනේ. එතකොට අපි ගේම් එක පටන් ගන්නකොට මේ ස්ලයිඩ් එක දෙවෙනියට මේ ස්ලයිඩ් එක තමයි අපි හදා ගන්න ඕනේ. ඊළඟට ඕගොල්ලෝ කරන්න ඕන දැන් මේක තව දෙයක් කරන්න ඕන. දැන් මේ ගේම් එක ගොඩ ලේසි වගේ. ඉතින් අපි මේක පොඩ්ඩක් අමාරු කරගන්න මෙන්න මේ කොටුව සිලෙක්ට් කරලා ඔය මේක ගොඩක් අමාරු වෙන්න හදන්න පුළුවන් මේක මේ ක්‍රමයේ භාවිත කරලා. මේක රතු පාට දාමු. ඊට පස්සේ ඔයගොල්ලන් කරන් තියෙන්නේ මෙහෙම මේක ඇනිමේෂන් වලට යන්න. ඇඩ් ඇනිමේෂන් ගිහිල්ලා මෙතන මෝ ඇනිමේෂන් පාත්ස් කියලා එකක් තියෙනවා. ඔයක සිලෙක්ට් කරගන්න. මේ මෝ ඇනිමේෂන් පාත් කියන එක සිලෙක්ට් කරගන්න. මම ඒක සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක හදාගන්න රයිට් කියලා මේ මෙතනින්ද මේකින්දන් මේ තරුව තියෙන පැත්තට යන රයිට් ඉන්න මේක රයිට් කියලා හදාගන්න. ඔයගොල්ලෝ මේක මෙතනින් පටන් ගන්න දැම්මනම් මේ ලෙෆ්ට් කියලා දාන්න. ඕගලන්ට ඕනම් මේ වගේ මෙතන තියෙන ඕන විදිහ දාන්න පුළුවන්. අමාරු වෙන්නේ මේ රයිට් කියන එක තමයි මේක ලේසි වෙන්න දාන්න පුළුවන්. ඕකේ කියලා ඊට පස්සේ අපි මේක දික් කරලා හදා ගන්න ඕන. ට ඕන ඇදේට හදා ගන්න පුළුවන්. මම මේක මේ විදිහ දික් කරලා හදා ගන්නවා. මේ හරියට ගිහිල්ලා ආපහු එනෝ ඒක. ඊට පස්සෙත් මෙන්න මෙතන ඇනිමේෂන් පේන් කියන එක දාන්න ඕන. ඊපස්සේ ඒක මෙතන රෙක්ටැන්ගල් 5 කියන එක සිලෙක්ට් කියලා තියෙනවා. මෙන්න මෙතන ස්ටාර්ට් විත් ප්‍රීවියස් කියන එක ටික එකක් දෙන්න. ඊට පස්සෙ මෙතන ඉෆෙක්ට් ඔප්ෂන් වලට යන්න. ඊට පස්සේ ඒක ඔටෝ රිවර්ස් කියන එකට ටික එකක් දෙන්න. ටයිමිං වලට ගිහිල්ලා රිවයින් වෙන් ඩන් ප්ලේයින් ඕකේ දීලා ඩියුරේෂන් එක ඔගලන්ට ලේසි වෙන ස්ලෝ කියන එක දාගන්න. අන්ටිල් එන්ඩ් ඔෆ් ස්ලයිඩ් කියන එක ක්ලික් කරලා ටෙක්ස්ට් ඇනිමේෂන් වල ඔගලන් කරන් දෙන්න. ඊට පස්සේ ඕකේ දෙන්න. ඒ විදියට ඒක යනවා. ඔගලන්ට වෙනවා. අපි ඔක චෙක් කරන්න ඕනනම් මෙතන ප්ලේ දීලා චෙක් කරන්න පුළුවන් උගලන්ට. දැන් මුන්න අපේ ගේම් එකේ ඔක්කොම හදාගෙන ඉවරයි. ඊට පස්සේ දැන් අපිට කරන් තියෙන්නේ ගේම් එක පටන් ගන්න තැන. දැන් තමයි මේන් මෙනු එක මේක. ඊට පස්සේ දැන් අපි මෙතන ගේම් එක පටන් ගන්න මෙතනින් කියන්නේ මේක අපි හරියටම මෙතන බලා ගන්න ඕනේ. ඊට පස්සේ ලයිට් එක මාරු කර ගන්න ඕගොල්ලෝ. එතන කියන්නේ එතන සිලෙක්ට් කර එතන මතට යන. ඊට පස්සේ මෙතන ෂේප්ස් වලට ගිහිල්ලා ඕලන්ට පුළුවන් මෙන්න මේ ඊතලේ දාගන්න. ඕලන්ට ඕන කොටුව දාගන්න පුළුවන්. මම ඊතලේ තෝරගත්තා. එතන මේ ඊතලේ තෝරගත්තා. ඊට පස්සේ මෙතන ටෝනම් එකේ පාට වෙනස් කරනවා. මම මේ පාට වෙනස් කරවන්න ෆිල් කලර් එක. දැන් මේ පාට වෙනස් කරගෙන මේකේ ටෙක්ස්ට් එක ක්ලියර් කරනවා. ටෙක්ස්ට් මම මේක ටෙක්ස්ට් එකක් ගා ගන්නවා. ටෙක්ස්ට් එකට දාමු ස්ටාර්ට් කියන එක දෙන්න. ඊට පස්සේ මේ දැනට අතර හයිපර් ලින්ක් ටු කියන දාන්න. ඔයගලන්ට ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්.
සිනෝට් ඔගලන් ටෙක් කරන්න පුළුවන්. මකත් කළ අපි කලින් ඉදිරිපත් කරමු. ඇක්ෂන් වලට ගිහිල්ලා මවුස් ක්ලික්, මවුස් ක්ලික් ගිහිල්ලා හයිපර්ලින්ක් ටු ස්ලයිඩ් 2. ඕකේ කරන්න. ඊට පස්සේ ස්ලයිඩ් 2 එකට යනවා එක. බෝඩ් මේක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලෝ ස්ලයිඩ් 2 එකට යනවා. දැන් අපි මේ යූ ලොස්ට් හරි යූ වින් හරි වැටුනට පස්සේ ඔයගොල්ලෝ ගේම් එක යූ ලොස්ට් කරනම ඔයගොල්ලන්ට ආයිත් මෙන්න මෙතන තියෙන මේන් මෙනු එකට යන්න ඕනේ. ආයිත් ඒක කරන්න. ඒකට ඔයගොල්ලෝ කරන්න ඕන කරත් මේ අනිත් පැත්තේ තියෙන ඉතලේ සිලෙක්ට් කරලා ඒකුණා එක අනිත් පැත්තේ තියෙන ඉතලේ සිලෙක්ට් කරගන්න ඔයගොල්ලෝ. වෙනස් කරගන්නවාඩම තියෙනවා එක ඒකත් එඩිට් ටෙක්ස්ට් ගිහිල්ලා ඒකට ගහනවා මේන් මෙනු කියලා. හරි, ඉතින් මේකෙත් ඇක්ෂන් වලට ගිහිල්ලා අර කලින් ටිකම කරන්න ඕන. මවුස් ක්ලික් හයිපර් ලින්ක් ටු ස්ලයිඩ් යූ ලොස්ට් නෑ ස්ලයිඩ් 1 ගන්න මිනි ගේම් කියලක ඕකේ කරන්න. ඊපස් ඒකත් ඕකේ කරගන්න. ඊටස් මේකම කොපි කරලා මෙතෙන්ටත් ඒකම දාගන්න පේස්ට් කරගන්න. නම් මේකෙත් ඇක්ෂන් කියන එකට එතකොට එහෙම කොපි කරාට පස්සේ මේක එන්නේ නැහැ. ඒකත් ගිහිල්ලා ස්ලයිඩ් මිනි ගේම් මොකක් එක මෙතනත් ඕකේ කරගන්න. මේකෙත් අයි චෙක් කරලා බලන්න ඕගොල්ලෝ. ඒත් මේ වෙලාව නැහැ ඒක ඉතින් ගොම වෙනවා. ලෝකේ කළා ඕකේ කරගන්න. මෙතන මේකත් හරි ඇති. ස්ලයිඩ් වලට හිල්ල ඕකේ කරගන්න. ඊට පස්සේ එතනත් අයිත් ඕකේ කරන්න එක හිටපු ගමන් වෙන දෙයක්. මම හිතන්නේ හරි අපි ඒක චෙක් කරලා බලමු. ස්ටාර්ට් හරි මෙන් මෙනු ගියා මෙතෙන්ට යනවා. ඊට පස්සේ බලමු තව මෙන් මෙනු ගියා මෙතෙන්ට යනවා. ස්ටාර්ට් හිල්ල අපි වින් කියලා වෙන්නත් මොකද්ද කියලා වෙලින් බලමු. හරි දැන් ඊළඟට ඔගල කරන්න ඕන මේ යුවින් කියලා වෙන්නත් පස්සේ රීස්ටාර්ට් එකක් හදාගන්න. ස්ටාර්ට් කියන එකට ගිහිල්ලා කොපි කරලා මෙතනින් පේස්ට් කරගන්න. ඒකේ එඩිට් ටෙස්ට් ගිහිල්ලා රීස්ටාර්ට් කියලා හදාගන්න. මේකත් ඇක්ෂන් එක දෙන්න මවුස් ක්ලික් හයිපර් ලින්ක් ටු ස්ලයිඩ් මිනි ගේම් ඕකේ කරලා එතන ඕකේ කරගන්න. දැන් මම හිතන අපි ගේම් එක හදාගෙන ඉවරයි. ඔයගලන්ට ඕනම් මෙතන පික්චර් එකක් දාගන්න පුළුවන්. අපි බලමු දැන් මේක වැඩ කරන හැටි. ස්ටාර්ට් කියන ක්ලික් කරන් පටන් ගත්තා. බලමු දැන් ස්ටාර්ට් ක්ලික් කරන් පටන් ගත්තා. වැදුරම යූ ලොස්ට් කියලා මේන් මෙනු ගියා. මේන් මෙනු එකට යනවා. ස්ටාර්ට් අපි බලමු දිනලා. ආයෙත් පරාදුනා මම. මවුස් එක ක්ලික් වෙනකොට බලාගෙන ක්ලික් වුණාට පස්සේ සාමාන්‍ය දෙන්න අනිත් ස්ලයිඩ් එකෙන් මාරු වෙනවා. ඒක තමයි මේකේ තියෙන එකම දුර්වලතාවය. අයියෝ. මීඩියම් වේගෙන් යනකොට තමයි පරාද වෙන්නේ. ගමන් මේ ගේම් එක ගොඩක් අමාරු වෙන්න පුළුවන් මවුස් එක. හරි, දැන් යුවින් ගියා මේන් මෙනු එබුවට පස්සේ මේන් මෙනු එකට යනවා. අපි කලින් බැලුව රීස්ටාර්ට් එබුවට පස්සේ අරකට යනවා. බලන්න. හරි, මේන් මෙනු
main menu ibu pas main menu ikut yang buluang, metana restart ibu pas restart ikut yang buluang, nampalum restart tu na. Ega api dengan kata kerak koma, dengan yang apa game mereka deliver rai. Mang mega dengan mega body body game mega ogol lant mangi tab tab mega ni tab video kat kalau ogol lant mega tu meet orang advance game haden video kiel dengan bela perut tu nama. Enang mama video kat meten ini nama terkenal. Mama mata kerana orang ogol tu sama YouTube channel subscribe kerana subscribe kerana like kerana comment kerana share kerana kiala. Enam mangi apa hilang video kan? Hampir kanggo gulan tu subuh dah besar.